එම්තුමේ දේශපාල ප්‍රශ්නක් ගැන ඔබ මේ අවුවත් එම අපිට මතකයි ඔබතුමා ගිය රජයේ කාලයේදී බුදල් එමුතුර ඉන්න කාලයේදී මහා බැංකුව සම්බන්ධයෙන් ඔබතුමාව සැක කරලා යම් ක්‍රියාදාමයක් සිද්ධ වුණා ඒදී ඔබතුමා ඉල්ලා අස්වීමක් සිද්ධ කළා මේ වෙනකොට ලැබිලා තියෙන වාර්තාවල අනුව වාරික වාර්තාවේදී සඳහන් වෙනවා ඔබතුමා මේ සම්බන්ධව සම්බන්ධ වෙලා නැහැ කියලා මේ සිද්ධියට නමුත් අපි දැක්කා 2015 පෙර පැවති රජය සමයේදී හිටපු අජිත් කබ්‍රාල් මහතාගේ නම සඳහන් වෙනවා මේ සම්බන්ධව ඔබතුමා මොකද කියන්න තියෙන්නේ දැන් පේරුවා නේද කොච්චර ඉවසීමෙන් අපිට කටයුතු කරන්න තියෙනවද කියලා කිසිම වැරද්දක් නැතුව මාධ්‍ය ප්‍රශ්නයක් ඇති කරගෙන කරලා දෙන දේ අපි යම් විදිහේ පෙන්නලා තියෙනවා අප මෙන්න සැබෑ තත්ත්වය මේකයි කියන එක දැන් අපි අගය කරන ඔබතුමා මේ ප්‍රශ්නය ආකාරයෙන්ම අහුව විගස දැන් ව්‍යවහාරික වார்த்தාව තුලින් සම්පූර්ණ මිදොස් වෙලා තිබෙනවා ඒ වෙලා තියෙන අනුගමනය වෙලා තියෙන වැඩ කටයුතු කොහොමද වෙලා තියෙන්නේ කියලා තියෙනවා ඉතින් ඒ සම්බන්ධයෙන් මට කියන්න පුළුවන් වන්නේ කොච්චර කල් ගියත් සත්‍ය ජය ගන්නවා කියලා ඉතින් මේ අවස්ථාවේදී ඔබේ ප්‍රශ්නෙට මං හිතන විදිහට ඒක කෝප් කමිටුව තුලින් කටයුතු කරලා ඒ සැබෑ තත්ත්වය මොකක්ද කියන එක දැනුවත් කරන්න අවශ්‍යයි අපිට කියන්න පුළුවන් වන්නේ මේකේ 2002 ඉඳන් 2015 දක්වා යම් රටාවක් වෙලා තිබෙනවා ඒකේ යම් විදියකට එයා ඒ කාලේ ඒ ආණ්ඩුව තුල කටයුතු කරපු ආකාරයක් තිබ්බා ඒකේ සියලු දේම වැරදි නැහැ ඒ යම් දේවල් හරි සම් මේවා වැරදි ඒවා කොහොමද කටයුතු කරන්න කියන එක මම කෝප් කමිටියට කතා මේ අවස්ථාවේදී බාර දෙනවා මොකෝ ඒක තුලින් ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් ඇති වේවි නමුත් මේකේ සැබෑ තත්ත්වය තමයි මාධ්‍ය කොච්චරම් නැටුම් තත්ත්වයක් ඇති කරා ඒ විතර නෙමෙයි මේකේ සැබෑ ප්‍රශ්නකරුවෝ අපේම එක්සත් ජාතික පක්ෂය නැතුන් හතර පහ දෙනෙක් එවකට හිටපු ජනාධිපති මුල් කොටගෙන නොදන්නා කරුණු ගැන කතා කරලා එවකට හිටපු චන්දිකා කුමාරතුංගල ඒ වගේම මලික් සමරවික්‍රමන මංගල සමරවීර මේ වගේ කට්ටිය තුලින් කබීර් හසීම්න එවකට අපේ පක්ෂයේ හර්ෂ සිල්වා සුජීව සේරසිංහ මේ කෙරාන් ඉරාන් විකුණුලත්න මේ ඔක්කොම නිකරුණේ ප්‍රශ්නයක් ඇති කළ එක්සත් ජාතික පක්ෂ ප්‍රශ්නයක් ඇති කළ අද නිදොස් වෙලා තිබෙනවා අපි එයාගෙන් අහන්න තියෙන්නේ කරුණාකර මේ පක්ෂයට කරපු ඒ වැරද්ද නිවැරදි කරන්න අවශ්‍යයි කමන්නේ වුණේ ගුණ අපි ඔක්කොම ඒක රාශි වෙලා දැන් එක්සත් ජාතික පක්ෂ කටේ මේ රටේ ඉදිරියට ගමන් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරන එක්සත් ජාතික පක්ෂ නොකරපු දෙයට නිකරුණේ බැනුම් ගැම් දැන් සැබෑ තත්ත්වය මොනවද වෙන්නේ කියලා දැන් පෙන්නලා තියෙනවා ඒකමතුව ගමන් කරන එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ දැන්. හැමදාම දැන් ඔකේ. ඔබතුමා නවුරු තුනක් කතා කරලා මම මිනිත්තු දෙකකින් උත්තර දෙන්න බෑනේ. දැන් ඉත වාර්තාව ඇවිල්ලා තියෙන නිසා තමයි ඒ සැබෑ තත්ත්වය. ඉත ජනතාව මේක දැනගන්න අවශ්‍යයි. නිකරුණේ ප්‍රශ්න වලට උත්තර දීලා හැබැයි ජය ගන්න අපි අන්තිම. හැමදාම එතද මේ සම්බන්ධයෙන් ඔබතුමා යම් කිසි ඔබතුමාට දෙච්ච කැලල මේ සිදු අපහාසය සම්බන්ධයෙන් ඔබතුමා යම් සිවිර ගන්න බලාපොරොත්තු වෙනවද? අපිට කියන්න පුළුවන් අහිංසක ජනතාවට මොකද මගේ උතුරු කොළඹ ජනතාව කොළඹ දිස්ත්‍රික් ජනතාව හැම අවස්ථාවෙම මාත්‍රික හිටියා අපේ එක්සත් ජාතික පක්ෂය හිටියේ නැති වුණ අවස්ථාවේ මගේ නාගරික මන්ත්‍රු අපේ ජනතාව අපිත් එක්ක හිටියා දැන් ඒක තමයි හොඳම උදාහරණය ඉතින් මට කියන්න පුළුවන් වෙන දැන් මේ ජයග්‍රහණයේ විජයග්‍රහණයක් කරන්න කටයුතු කරන්න ඕනේ නමුත් මං හිතන විදිහ දැන් රටේ මේ දේශපාලනේ පැත්තකට දාලා සියලු දෙනා මේක රාජ්‍ය ජනතාව වෙනුවෙන් වැඩ කරන්න තියෙන වෙලාවක් ඇවිල්ලා තියෙනවා මහචන්දයක් යන ළඟදී ඒක අවසන් වුණාට පස්සෙ එකට රටක් ඉදිරියට ගෙනෙන්න පුළුවන් වැඩ පිළක් ඇති කරන්න අවශ්‍යයි. මොකද මේ යන විදියට බොහොම සංකීර්ණ අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා මං හිතන රට මුල් කොටගෙන වැඩ කරලා කටයුතු කිරීමේ අවස්ථාව තමයි අප මේ අවස්ථාවේ කතා කරන්න අවශ්‍ය වෙන්නේ. මේක දේශපාලන නෙමෙයි. අවුරුදු 72ක් නිදහසක් ලබාගෙන රට අංගලක් ඉදිරියට යනවා තව අවුරුදු 10ක් පස්සේ. අන්න ඒ නිසා තමයි වගකීමක් සහිතව රටට ආදරයක් ඇතිව ජනතාවත් සමග ගමන් කරන්නේ. වෘත්තීය වේදමේ වෘත්තීය පදනමක් තියෙන මම මේ අවශ්‍ය ඉල්ලන්නේ. මේ අත්වල බඳගෙන රටක් ඉදිරියට යන කටයුතු කරන්නේ. රටේ මේ වෙනකොට අපේ රටේ ජනතාව කෝටි 2කට ආසන්න තමයි වාර්තාල් දෙන්නේ. නමුත් දැන් මේ වෙනකොට හිටපු අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ මහත්මයාට ආරක්ෂාව සම්බන්ධයෙන් රජයෙන් පිරිස 200ක් ලබා දීලා තියෙනවා. රටේ ආර්ථික බිඳ වැටලා තියෙනවා. මේ ආර්ථික ගොඩනගා ගැනීම ක්‍රමවේදයක් මේ රජයේ තාමත් හැදිලා නැහැ. ඔබතුමා කොහොමද මේක දකින්නේ? ආර්ථික පිළිබඳව ඔබතුමා විශේෂඥ කැරියද? මම දැන් කරුණාකර කතා කරන්න කැමති නැහැ. නමුත් මම හිතන විදිහට ඒ සම්බන්ධයෙන් තමයි තියෙන ත්‍රෙඩ් ඇනලිසිස් එකම තියෙන ප්‍රශ්න අනුව ආරක්ෂිතිය දෙන්න තියෙන හැකියාව තියෙනවා. හැබැයි ඔය කරුණ මම නොදන්නා නිසා කතා කරන්න මම කැමති. හොඳයි අපි දැක්කේ වගේම පාර්ලිමේන්තුවේදී රංජන රාමනායක මහත්මයා සීදිපට වගේක් ලබා දුන්නා ඒකට රිසිට් පතක් ලැබුණා ඒ සම්බන්ධයෙන් එක කතාවක් එක පැත්තෙන් එනවා තව පැත්තෙන් නැහැ කියලා කියනවා මේක සම්බන්ධයෙන් ඔබතුමා පාර්ලිමේන්තුවේ නියෝජනය කරා මොකද්ද මේක දැක්කේ ඔබ සත්‍යතාවය මට දැන් තියෙන මේ වගේ
මන්ත්‍රු පත්වෙන්නේ රටක් ඉදිරියට ගමන් කරන නිසා ඊයරේ මොකද්ද කෑවේ කාත්කද කතා කරේ මොනවද වෙන්නේ කියන විදිහට කතා කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ වගකීමෙන් කටයුතු කරන්න අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් මම හිතන විදිහට මන්ත්‍රිවරයෙක්ට තියෙන ඒ තියෙන ගරුත්වය මෙවැනි කටයුතු තුළින් අපහස ලක් වෙන එක තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා මම හිතන විදිහට මෙවැනි කටයුතු අපි ඉදිරියට යම් විදියකින් code of conduct එකන mantivare kohomada kasilenne katutu karanna onewanne kiyana katuttak yati wenna awashya samahara ekka neethi department e ida passe ape judges la me sambandhita prashna kiyata ahinsaka athila tiyena eya katha kala tiyena waraddak nokara prashna athila tiyena ith e sambandhen man kithana vidiyata kohoma asadharana e sadharanikarne eyata wiya yutuyi ඒගෙන් පාසු ප්‍රහාර සම්බන්ධයෙන් රංජිත් මද්දුම් බණ්ඩාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරනවා මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වග කියනවා මොකද ඔහු තමයි ආරස්ක අමාත්‍ය ධුරේ දරා සිටියේ කියලා මේ වන විට ජනතාවට කිසිම සාධාරණයක් වෙලා නැහැ වින්දිතයන්ට ඔබතුමා කොහොමද මේක ගැන කතා කරේ ඒ සම්බන්ධයෙන් අපි දෙදා එක කියලා ඒකන ගැන කිව්වේ ආන්වේ හිටියට අපර කිසිසේත්ම ඒ සම්බන්ධයෙන් පරිපාලන ගිනිද දුන්නේ නැහැ නිකරුණේ ප්‍රශ්නයක් ඉදලා ඇඟිලි දික් කරලා බොරුර චෝදනා කරලා සැබෑ කරන්න තියලා දේවල් කරේ නැහැ දැන් බොරුවට නිකන් කතා කරන එකද මේකද කියලා නමුත් බලය තිබ්බහම මුකුත් කරේ නැහැ ඉතින් මං හිතන විදියට රන්දිත් මද්මාද දැන් thank you වුණාත් ඒක හොඳයි නමුත් මිට ඉස්සලට ඒ ආකාරයෙන්ම කියන්න තිබ්බා රටේ දැන් මේ වෙනකොට රජය බලයට අරන් ආර්ථික සම්බන්ධයෙන් වැඩි පිළිවෙලක් කරලා නැහැ තමයි අපි කියන්නේ ආණ්ඩුව ගෙනෙන ලේසි කාර්ය බාර නෙමෙයි දැන් අහන තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය කියලා සහනාධාර දෙන්න 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ වගේ මීට වැඩිය බංකෘත තාක්ෂණය තමයි අපට බාර දුන්නේ මම එවකට හිටපු මුදල් නැමැති ඒ අවස්ථාවේදී අපි පරිදි වැඩි කරා ගෑස් මිල අඩු කරා පෙට්‍රල් මිල අඩු කරා ඩීසල් මිල අඩු කරා අපි පරිදි ටික වැඩි කරා විශ්‍රාම වැටුප් වැඩි කරා රක්ෂණ ක්‍රමයක් අපි අහිංසක දරුවන්ට ලබා දුන්නා අධ්‍යාපන මුදල් වෙන් කරා ඊට පස්සේ සෞඛ්‍යයට මුදල් වෙන් කරා ආරවල් හැදුවා මේ ඔක්කොම කරේ තුනෙන් දෙකක් නැතුව. ඉතින් මේ තුනෙන් දෙකක් කියන්නේ නිකන් බොරුවට දේශපාලයේ අටෝ කරන ප්‍රශ්නයක් ඇති කරන එක තමයි. තුනෙන් දෙකක් අවශ්‍ය කරුණාකර කියන්නේ හෙට එක්සත් ජාතික පක්ෂයේ ජනතාව වෙනුවෙන් කරන තියෙන සියලු දෙනෙක් තුනෙන් දෙක නෙමෙයි අපි 100%ම ඡන්ද ලබලා දෙන්න ඒක ජයග්‍රහණය කරා. ඉතින් මේව ඡන්ද වෙනකන් ඉඳවසේ නැහැ. ඒක හේතුකට උත්තර විතරයි. අපිට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක කරන්න බැරි එක තුනෙන් දෙකකට යටපත් කරන්න.